ඊයේ ඉඳලා කොන්දේසි තුනෙන් දෙකකට යටත්ව ගෑස් වෙළඳ පොළට නිකුත් කළා තියෙනවා නව ගෑස් සිලින්ඩර හඳුනා ගන්න ක්‍රමයකුත් ඉදිරිපත් වෙලා තිබෙනවා කියලා අරුණ පුවත්පත උපශීර්ෂයක් යටතේ අද වාර්තා කරනවා. ඒ අනුව පාරිභෝගික කටයුතු අධිකාරිය ඉදිරිපත් කර කොන්දේසියක් සංශෝධනය කළ ගෑස් සමාගම් වෙළඳ පොළට නිකුත් කළා තිබෙනවා. මේ ක්‍රියාවලියේදී සෑම 100කින් එකක්ම පරීක්ෂා කළ සීරිය ලංක පාරිභෝගික කටයුතු අධිකාරියට ලබා දීමේ කොන්දේසිය පමණක් ගෑස් සමාගම් ඊයේ කළ සාකච්ඡාවකින් පස්සේ වෙනස් කළා තියෙනවා. ඒ අනුව සෑම සිලින්ඩර 1000කටම එකක් පරීක්ෂා කළ සීරිය ලංකේ අධිකාරියට දෙන කියලා තමයි කියලා තිබෙන්නේ. මේ සමාගම් මේක 100ට එකක් කියන එක අයින් කරලා තිබෙනවා. ඉතින් 1000ට එකක් කියලා ඉතින් ඒ අයට ඕන විදිහට ඒකත් වෙනස් කරගෙන තිබෙනවා. කෙසේ වෙතත් ලිට්‍ර මුකුත් තිබිච්ච නැති එකේ ඉතින් කමක් නැහැ. ඒක හරි හොඳයි කියන වරින වෙන කරන්න දෙයක් නැහැ. හැබැයි මේ පොලිතින් ආවරණයේ වර්ණය වෙනස් කළ තිබෙනවා. මේගොල්ලෝ ගෑස් සිලින්ඩරේ භාවිතා කරන ඉස්සෙල්ලා උඩ අලවල උඩ තියෙන එකේ ඉතින් ලිට්‍ර ගෑස් සිලින්ඩරේ පොලිතින් ආවරණය සුදු පසුබිමේ රතු ලාංඡනයක් සහිතව ලාහ්වල සිලින්ඩර පොලිතින් ආවරණය වර්ණ කහ පසුබිමේ නිල් ලාංඡනය සහිතව වෙන විදිහට වෙනස් කළ තිබෙනවා. ඉතින් ඒක තමයි මේ අය ඉදිරිපත් කළ තිබෙන්නේ. ඉතින් දැන් පකිස්තානය ගැන මේ දවස්වල කතා කරන්නේ. පකිස්තානය ගත්තත් ඒගොල්ලෝ 100%ක්ම ගෙනාපු තොග කොච්චරද, ගෙනාවේ කොහින්ද, කොච්චර නිකුත් කරාද සහ ඒ වගේ ලාභය පවා ඒගොල්ලන්ගේ වාර්තා ඉදිරිපත් කළා තිබෙනවා ප්‍රධාන රජයේ ආයතන වලට. ඒ පකිස්තානෙන් හැමදේම පාකිනවා දැන් මේ වෙලාවේ. හැබැයි ඒගොල්ලන්ගේ ගන්න හොඳ දේවල් තියෙනවා. එන්නම නම් ඒ වගේ ඒවා ගනී කියලා පීතනවා.